සමන්තා චකවාලේ සූ අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මංමුණ රාජස්ස සුනන්තු සග්ග මොකදං. දම්මස්සවන කාලෝ අයංබදන්තා, දම්මස්සවන කාලු අයංබදන්තා, දම්මසවන කාලෝ අයංබදන්තා. නමෝතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ සබ්හිිරීව සමාශීත සභ්භිකුබ්භීත සන්තවන්. සතන් සද්ධම්ම මං්ඥාය සෝක මංජේන සෝචති. වන්දනීය පූජනීය ලෝකවාසි, ගරුතර මහා සංගරත්නය අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණක ගුණවන්ත පින්නත්න. ජයමග රූපාහිනී නාලිකාවේ. සූත්‍ර ධරම විවරණ සමඟ පින්නතුන් සම්බන්ධව සිටින අවස්ථාව. පින්නත්නී ගෞරනය ශාමීන් වහන්සේලා වශයෙන් දැන් දින කිහිපයක් තිස්සේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි බුද්ධ වචනය මොකක්ද කියනක පිළිබඳව සාකච්ඡා කරන්නට නිවැරදි බුද්ධ වචනය සමාජගත කිරීමේ අදහසින් මජජම නිකායේ මූල පණාස්සකෙහි සඳහම් වෙලා තියන සූත්‍ර ධර්ම එකසීය පනස් දෙක පිළිබඳව ස්වාමීන් වහන්සේලා දිනකට එක සූත්‍රය බැගින් දේශනා මාලාවත් ජයමගරූ පාහනිඔස්සේ පවත්වනවා. ඉතින් මජ්‍යිම නිකාය දැන් පිනතුන් දන්නවා සූත්‍ර එකසිය පනස් දෙකක් තියෙනවා සූත්‍ර එකසිය පනස් දෙක සග්‍රහ වෙලා තියෙන්නේ වග්ග පහක් ඇතුළේ. වගග පහක් ඇතුළේ සූත්‍ර එකසිය පනස් දෙකක් අන්තර්ගත වෙලා තියෙනවා එක වගගට එක වග්‍යයක් තමයි පලවෙනි එක මූල පරියාය වගග. ඊළඟට සීහ නාදවග්‍ය ඊළඟට ඕපම්ම වග්ග ඊළඟට මහා යමකවග්ග ඊළඟට චූල යමක වගග. විදියට වග්ග පහක සූත්‍ර එකසිය පනත් දෙකක් සංග්‍රහවෙල තියෙනවා ඉතින් එතකොට අදාපට දේශනා කරන්න තියෙන්නේ මේ වග්ගවලින් තුන්වෙනි වගගේ තියෙනවා මහා යමක වග්ගයි මහා යමක වගගේ තියෙනවා මහා ගෝසිං කියල සූත්‍ර ධර්මය මේ ශූත්‍ර ධර්මය පිළිබඳව තමයි අද දවසේ සාකච්ඡා කරන්නට තියෙන්නේ. මේ ශූත්‍ර ධර්මය පිළිබඳව තමයි අදදවසේ අපට සාකච්ඡා කිරීමට තියෙන්නේ. පිනත්න අපි හැම දෙෙනම සංසාර දුකෙන් නිදහස් වෙන්නට උසහ කරනවා. ඒකට ප්‍රධාන හේතුවක් විදිට අපි දකින්නේ මේ බාහිර සංස්කාර ධර්මවලින් අපිට විඳින්ද වෙලා තියන අසී මාන්තික දුක්ගැහැට. බාහිර සංස්කාරකිවවට පස්සේ අජීවී සහ ජීවී දූදරුවන් වේවා දෙමවෝපියන් වේවා සහෝදුර සහෝදුරියන් වේවා ශාමි භාරයාවරු හෝ වේවා නෑදැහිත මිත්‍රාදින් හෝවේවා එහෙම නැත්තන් වෙනත් අවශේෂය වේවා නැත්තන් අජීවී සංස්කාර ධර්ම ජීව සහ අජීව සංස්කාර ධර්ම අව්ව වැස් ඉඳලාම විවිධ ජී අජීවි සංස්කාර ධර්මනිසා මේ අපේ පංචස්කාද ධර්මය තැලෙනවා පොඩිවෙනවා රත්වෙනවා දැවෙනවා කැඩෙනවා බිදෙනවා මේ වගේ මහා වේදනාකාරි අත්දකින් වගේයක් අත්දකිනවා. ඉති මේක කොච්චර දුකක්්ද මේක කොච්චර පීඩාාවදද කියලා දැනෙනකොට මොකද කරන්නේ සසර දුකින් නිදහස්වෙන් අපි කටයුතු කරනවා. අපි අපේ ජීවිතේ නොදකින තවත් පැතිකඩකුත් තියෙනවා. බාහිර සංස්කාර බාහිර ස්කඳ ධර්ම නිසා අපිට වෙන අවහිරතාව අපට වෙන දුග්ග හැට විතරක් නෙවේ. මේ ස්කන්ධ පරම්පරා විදිරියට ෑම තුළ බාහිර සංස්කාරයාන් කොච්චරනා දුග්ගහැට තියෙනවාද. බාහිර ස්කන්ධ ධර්මාදයෙන් මේකට කරදර විතරක් නෙවෙයි මේකෙන් කොච්චර කරදරද මේ ස්බාහිර සංස්කාරයන්ට. උදාහරණයක් විදිරගත්තොත් දැන්. අපි මේ ලෝකයට එන්ඩ හේතුවෙන විදියට අතීත අවිද්‍යාතන්හා කර්මාදිය තිබ්බ නිසා ොන මෞකුසේ පහල වනාා. ඉතින්නේ මේ ඉස්කන්ධ පංචගේ මෞකුසේ පහළ වෙච්ච වෙලාවිඳලා අම්මට සැපට්ද දුකද්ද ලැබුණේ. අම්මට බලන්න අප ස්කන්ධයෝටික මේ සංස්කාර පිණ්ඩය මවකුසේ පහළ වෙලා මේක සකස්සෙන්න්න පටන්ගත්තා. එදා ඉඳලේ අම්මට කොච්චරක් නම් දුක්ද පින් අත්ති අපිහිත්තමු යම් කිසි පුද්ගලයක් ඉන්නවා මේ පුද්ගලයට අපිහිත්තමු දැන් සමහර පිනතුන්ට අදැකී මැතිවේ ඩෙංගු වගේ ඩෙගු රක්තපාත වගේ ඩෙංගුවලට ටිකක්ර දරුණු මවස්ථාවකට ගියාට පස්සේ. එම දරුණු මවස්ථාවකට ගියාට පස්සේ හරයට මේශරීර අභ්‍යන්තරයන් රිදනවා ධනිස් රිදනවා ගැනේ දනිශ් කැඩෙන්නවගේ රිදනවා වැළමිට හරිිය රිදනවා ඒවා කැඩෙන්නවගේ කොන්දරිදදෙනවා කැඩෙන්නවාගේ මේවිදියට දැඩී කායික ආබාධයක් කායික වේදනාවක් මාරාන්තික වේදනාවත් තියෙනකොට මේ පිළිතුන් දැක ලති සමහර පිළිතුන් අදකළත් ඇැති ඒ ගිලං ඇඳකින්නව නම් ඒ ඇඳේ ඉන්න කෙනා හරියට දෙකට කපපු දෙපත්නයාාවගේ දඟලනවා පැත්තර දංඟල හැරෙනවා මේ පැත්තර හැරෙනවා උඩ බැලි අඇතරඉන්නවා ආපහු වකුටු වෙනවා ආපහෝ දිගාරිනවාඒ කකුල අ්දිගාරින අනි කකුල නවන් ඉන්නව ඒ කකුල අත්්දිගාරිනවා අනි කකුල නව ඉන්නවා අධ්දිගාරිනව අත් නවනව ඒවගැර ඇතුලාන්ත ශරී රභ්‍යන්තරයේ දැඩී කැක්කුමක් ඇති වෙනකොට ගිලන්න ඇදකන්න මනුස්ස්‍යයා දඟලන්නේ යම්සේද. මවකුසක් තුළ අපි මාස නවේකට ආසන කාලයක් හිටියා. අන්නන්නේ කාලය තුළ අපි මවකුසක් තුළේඳගෙන අපේ අම්මගේ කුසේ දගනෙහි මසී මාන්තිික විදිහයට දැඟලුවා. ඉතින් ඒ දැඟලීම තුළ ඒ මේ දැඟලීම කියන මේ සංස්කාර පිඩ මේකේ දැඟලීම පෙරලීම තුළ මවට ලැබුණු දුක කොහොමද. ඒළඟට මේ ස්කන්දයෝ ටික මේ සංස්කාර පිණ්ඩය බිහිවෙනකොට. මව විඳ දුක. බිහිවුණනාට පස්සේ මේකට කණ්ඩබෑ මේකට වතුරටිකක් බොන්ඩ බෑ මේකට ඇවි දෙගෙන අන්ඩ බෑ මේකට අනිපත්තකට හැරන්ඩ බෑ මදුරුව කෙළවගණ්ඩ බෑ මේක අප්‍රාණික නිකං හෙල් කොටියයක් වගේ උඩුබැලිය අත ඇද ෙනවා. ඊට පස්ය මොකද වෙන්නේ ඒ අම්මට ඇ තාත්තර මේකට කණ්ඩ දෙන්න වෙනවා බොන්ඩ දෙන්ඩ වෙනවා නාවන්ඩ වෙන ඇඳම් බන්දවන්න වෙන මළමුත් රස්කරණ්ඩ වෙනවා ව්‍යාදියයින්ට ගොදුරුවෙනකොට ස්පිරිතාල අරගෙනයන්ඩ වෙනවා. නිදි මරාගෙන මේ ස්කන්ධ පංචකය තුළ ඇතිවෙන වේදනාවලට කෑගහනකොට ඒ අඩනකොට දොඩනකොට රෑඩ නිදි මරාගෙන අමතාත්තට අවුරුදු කියීක් නම් පින්න්නදි දුක්කිදින සිද්ද වඋනාාද. ඊවන්සේ මේකට යහපත කරන්න කියලා උගන් අන්්ඩෝ නෑ පාසල්ලය වන්ඩෝ නෑ. බැදුල් ලබදෙන්ඩෝන පත්වරපු ලබාදෙන්ඩඕන පොත් ලබාදෙන්ඩුවන පති ව්ඩෝනවට මුදල්ග වන්ඩෝන මේ විදියට පොඩ්ඩක් හිතන්න පින්නත්න මේ අපි අන් ඉස්කන් දෙයන්ගෙන් අපට වෙන පීඩාව ගැෙන කල්පනා කරනවාමසක් මේ මේ ඉස්කන්දයන්ගේ මේ සංස්කාරධර්මයන්ගෙන් බාහිර සංස්කාරයන්ට කොච්චරනම් මස මාන්තික දුකරදර විදිින්ට සිද්ධ උනාද ඉඟට මේ ජීවිතේ ස්කන්ධ පරම්පරාවට උපාදාාන වෙනව සමහර ස්කන්දයෝ ති බාහිර ඉතින් එකකය මේකරුපාදාාන අම්ම මේකරුපාදානෝ ත්ත මේකරුපාදාන වෙන ඉළඟට සාමයා භාරයාව දරූ කියලා ඉතින් බලන්න තමන්ගේ හිතටබිලා මේ ස්කන්දය නිසා තමන්ගේ අම්ම කොච්චර දුක්කිෙන ලැදද මේ මගේ ඇයි කිය මේ වැරදින ගන්න මේ ස්කන්ද මේ සංස්කකාර නිසා තාත්තක කොච්චර දුකිිෙන ලඇ මේක නිසා මේකේ ඇවතුම් පැවතුූම් ක්‍රියාකාරකම් නිසා වචර නිසා තමන්ගේ ස්වාමියයා තමන්ගේ භාරයාව තමන්ගේ දරුවු තමන් යාලු මන්ගේ පවුලි සහෝදුරු සහෝදරී මන්ගේ අසල්වැසියූ ඥාති සතා සීපව පව. බලන්න මේ අන් ස්කන්දයන්ගෙන් අපට වෙන කරදරය විතරක් නෙවෙේ මේක උනත් පවත්තගෙන යෑම තුළ පාහර සංස්කාරයන්ට මහා කරදරයක්. එතකට සසරෙන් නිදහස් වෙන්න ඕන බාහිර සංස්කාරයන්ගෙන් මට කරදරයි කවිිතරක් නෙවෙයි මේ කෙනුත් මේ බාහිර සංස්කාරයන්ට කර දරයි. ඒ නිසා මේ ඉස්කන්ධ පංචක පැවැත්ම දෙපැත්තටම දුකක් මටත්්දුකක් අනිත්ත ඇඩ දුකාක් ඒ නිසයි අපි මේ ස්කන්ධයන්ගෙන් නිදහස් වන්නඩෝන. ඉති මේ විදියට සංසාර ගමනේ මේ ස්කන්දයන්ගේ සැබෑතත් වූ දැනගන්න උතුමන් වහන්සේලා සසන ජීවිතවලදී මහා අධිෂ්ඨාන ගන්නවා. ඒ අධිෂ්ටාන තවයි ස්කන්දයන්ගේ නිදහස් වෙන්ඩෝනයක් අධදිිෂ්ානය ස්කන්දයන්ගේ නිදහස අධිෂ්ඨාන මාතරයෙන් කරන්න බැහැ. ඒවට පෙරුම්දම් පුරන්්ඩෝනය පෙරුම්දම් කියල කියන්නේ ඒ පාරමී කියන්නේ සසරෙන් එතරට අරගෙන යනවා කියන අර්ථය. එතකට මේ සංසාර ගමන කිය ස්කන්ද ධාතු ආයතනයන්ගේ පැවැත්මෙන් නිර්වාණයට යන්ඩ නම්. නිර්වාණය ශක්ෂාත් කරගණ්ඩ නම් අධිෂ්ඨාන මාත්‍රය විතරක් මදි මේකට බොහෝ ගුණධර්ම එකතු වඩෝ නෑ. පරිත්‍යාගේ සීලවන්ත බව නෙක්කම් මෙය ප්‍රඥාව අධිෂ්ඨාන ඊඟට මෛත්‍රිය මේ වගේ බොහෝ බොහෝ ුණ ොෝ මානසික ශක්තිීන් මානසික බලයන් ස්‍යස් බෝධි පාක්ෂිකදී ධර්මයෝ එකතු වෙඩෝ නෑ මේ ස්කන්දයන්ගෙන් ගැලවෙඩ නම් ඉතින් අර සසර ජීවිතයේ ස්කන්ධයන්ගේ තිෙන දුක්කදායක පැතිකට තේරුම්ගන්න මේකෙන් බාහිරිස්කන්දයන්ටත් මොනතරම් කරදරයක් දවිහිරයක්ද මේ නැවත නැත නවත නෑත මකුසවල් වල ලැගීම තුළ මොනතර මවරුන්ට පා දුක් දෙන ගති අත්තිය නැති කියලා තේරුම් ගන්න උතුමෝ ඒ නිවන්දකින් අධිෂ්ටාන් අරගෙන සංසාරයේ තමන්ගේ සිද්ධිය සිදු වෙනකම් මේ පරිනිර්වාණය සිද්ධ වෙනකම්ම නිර්වාණය ශාක්ෂාත් කරනකම්ම සසරගමනි මහා ගුණධර්ම පුරුදු කරග එෙනවා. එහෙම ගුණධරව පුරුදු කරගෙ නැවිල්ල මහා සත්පුරුෂයන්ට එකතු වෙනවා. හැරියට මේ කඳු හෙල්වලින් පහලට ගලාගෙන යන ගංගාාවල්. සියල්ලම ගිහිල් එකතු වෙනෝ මහා සාගරයට. වගේ සසන ගමනේ නිවන්දක් ින් ඩෝනයක අධිෂ්ාන ගත සත්පුරුසය ඔක්කෝම එකතු වෙනවා සම්මා සම්බුදුුවරයන් වහන්සේලා ළඟ. අර කඳු හෙල්වලින් ගලාගෙන යන සැඩ පහරවල්ටික කොච්චර දුර ගෙවාගෙනගත් කොච්චර උස්පහත්බින් පහත්ර පහුකරගෙනාවත් අවසාන මහමුහුද එකතුවන්නේ අම්සේද මහමුහුද එකතුවීමෙන් ගමනාන්තය අවසම්වෙන්නේ අම්සේද සංසාර ගමනේ නිවන් දකිින්ඩෝනෑකල අධිෂ්ටා නරගෙන ස්කන්දයන්ගේ දුක් දැකලා පෙරුම් පුරාගෙන උත්තමයෝ සම්මා සම්බුදුවරයන් වහන්සේ නමක් හමුවකදී මොකොද වෙන්නේ. සමන් තමන් වහන්සලැක් ගමන අවසංකරනවා. ගෝසිංහ සූත්‍රය, මහා ගෝසිංග සූත්‍රය සඳහන් වෙන්නේ අන්න එහෙම සංසාර ගමනේ නිවන් දකිින්්ඩෝනෑ කියලා අදිිෂ්ටා නරගෙන. අසංකයේ කල්ප ගණන් පාරමිතා පුරාගෙන ඇැවිල්ලා. සම්මා සම්බුදුවරයන් වහන්සේ හමුවේ නිවිල ගිහිල්ලා. ඒ නිවීමට පත්තවෙලා ගෙවන ජීවිතය තුළ සොඳුරු අදදකීම් ලබපු හැටි විග්‍රහ වෙන සූත්‍රයක් තමයි මේ මහාගෝසිංග සූත්‍රය කළ කියන්නේ. මේ සූත්‍රය තුළ මේ බුද්ධ ශාසනෙන ඉන්න ගම්බිහිර තෙරුන් වහන්සේල කිහිප නමක් තමයි ප්‍රකට වෙලා තියෙන්න්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන ආරහතන් වහන්සේ, කාශ්‍යප මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ, රේවත මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ. මෙන්න මේ විරහතන් වහන්සේලා ඇතුළු තවත් විශාල භික්‍ෂු පිරිසක් සහ සම්මා සම්බුදු පියාණන් වහන්සේ, ගෝසිංහ කියන සාලවනය සාලවනය කැන සල්වනය කියන එක. විශාල සල්වනයක් අක්කර ගානක් පුරා පැතිරිිචච සල්වනයක්. ඉති මෙන්න මේ සල්වනයේ වැඩවාසය කරන කාලයකදී. පුරපෝය දවසක් ආවා. මේ පුරපෝය දවසේ සැන්දෑ යාමය. අපේ මහා මුොග්ගල්ලානයන් වහන්සේ පල සමවත්තට සමවැදිලා සමවතින් නැගී සිටිනවා එතකට හැන්දෑ වෙන්න කිට්ටුයි ටිකෙන් ටික අඳුර කලාගෙනෙන ගතයකුත් තියෙනවා ඉතින් මේ මහා මොග්ගල්ලානයන් වහන්සේ දකිනවා එක පැත්තකින් එර බහිනවා අටුවාවෙ සඳහන් කල තියෙන්න්නේ පින්නත්ති හරියට උයං කෙලියක එෙදෙන සස්ත්‍රීය කුමාරයන්ගේ කණෙන් ගෙලිහිල වැටෙන මිනි කඩොලක් වගේ කියලා එක කියන්නේ රත් පැහැති බොහෝම මේ දෙලිසන ලස්සන යම්කිසි කනේ පැළඳගෙන හිටපු ආභරණයක් කනෙෙන් ගිලිහිල වැටන්නේ අම්සේද. අටවා සඳහන්කන්නවා එදා පුරපෝය දවස මොගගල්ලානයන් වහන්සේට බස්්නාහිර පැත්තිෙන් බහින ඉරහෙම පැෙනිලා තියෙන්නේ. සස්ත්‍රිය කුමාරයක්ගේ කනෙෙන් ගිලහිල වැටෙන මිනි කඩලක් වගේ. ඊල්ලඟට අනිප්පැත්තිෙන් සඳහන් කරනවා නැගෙනහිට අහසේ නිම් බලල්ල ගෙන රිදියෙන් කරන ලද රෝධයක්මින් නැගී සිටින පුරහන් අනිපපැත්ත එක පැත්තකින් ඉර බහින අනිපැත්තයෙන් හඳර ැගෙනවා. ඊළඟට මොගගල්ලාණයන් වහන්සේ වටපිට බලදී දකිනවා සල් ගස්වලට සිනිදු සලු අන්දවල වගේ. කඳේ මුල ඉඳල ඉහලට යනකම්ම පැහැති තැමිලි පැහැති සුදු පැහැති විවීධ සල්මල් වර්ග. හරියට අටුවාව සඳහන්කරන්නේ මේ සල්ගස්වලට සිනිින්දු සලු අන්දල වගේ කියලා. ඊළඟට දි්‍ය සුමද සිහිපත් කරවන සල්මල් සුවඳ හාක් පස පැතිරෙනවා. ඊළඟට බිවබල නොකොට පේනතෙක් මානයක් දක්වා සල්මල්සා සල්මල් පෙති වෙටිලා එක පැත්තකින් ඉරබහින් අනි පැත්වෙන් හඳනැගෙනවා මද අඳුර ඒළඟට මේ සල්වනය පුරාවට බුදුරජාණන් වහන්සේ ඇතුළු ආනන්ද මහාකාශ්‍යප සාරිපපුත්තාදී උතුමන් වහන්සේ ඇතුළු මහා උත්තමයන් වහන්සේලා විශාල පිරිසක්. ඉතින් කොච්චන සොඳුරු කොච්චන ලස්සන දර්සු නන්ද සිද්ධි අදද මේ මේ අවු දහස්ගාන කලි වෙච් සිද්ධිය මේ. මහරහතන් වහන්සේලා වැඩවාසය කරන කාලයන් කියන්න පින්නත්න කාන්තාරයකට වැටෙන මහානෝරා වැස්සක් වගේ කරකශ භෝමයක් කරහා හමාගෙන යන සීතල හුළගක් වගේ මහාරහ උතුමන් වහන්සේලා වැඩවාසය කරපු කාලය කියල කියන්නේ අපේ රටේ වුනත් එහෙම මහරහතන් වහන්සේලා ඔ සඳහන් කරන්න පින්නත්න අපේ අතීතය හිට සමහර අම්මලට වීටිකක් වේළගණ්ඩ බැහැ කියනවා එපමණට ඉරිදියෙන් යන සාමීන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ සෙව නැලි වැටිෙනව කියනවා. බලන්න දැන් වර්තමානයේ නම් සාමාන්‍යෙන් අම්බල කංකෙදරි ගාන්නේ මේ වලාකුලු නිසා වීටිකක්කත් වේළ ගණ්ඩ බෑ ඉර වැහෙනව කියලා අතීතය අම්බල කංකෙදරි ගාල තියෙන්නේ අනේ රහතන් වහන්සේලා ඉරිදිබතුන් වහන්සේලා කුච්චරවාත් ඉරිදියෙන් යනවා. වීටිකක්ත් වේළගඩ බැහෙව නැනි වැටෙන එහෙම බිමක් මේ අපේ රට කියල කියන්නේ මහරහතන් වහස වැහි වෙහල හිටපු පුුණ්්‍ය භූමියයක් මේක ඉතින් එවැනි කාලයන්ගේ තින සුන්දරත්වය මෙච්චරැකිල කියන්න බෑ මහා මහින්ද මහරහතන් වහන්සේ ලංකාඩ පයි තැබුවත් හරි පින්නත්න මුළු රටේම තිබ්බ සියලූම වියසන කාරිතත්වයන් බැහැරවෙලග හිල්ල බළු රටටම තෙරුවන්ගේ රැක්වරණය ලැබුණ ඉති එදා දබ දියුතලෙත් ඒක හරිීයට තිබුණ ඉති ගෝසිංග සාාලවනේ මෙන්න බෙහෙම බුදුරජාණන් වහන්සේපුළොක මහා සංගරත්වය වැඩවාසය කරනවා. ඉතින් පලසමවතින් නැගේ සිටපු අපේ මහා මුද්ගල්ලානයන් වහන්සේ මේ සුන්දර පරිසරයේ ස්වභාවේ දැකලා කාශපයන් වහන්සේ ළඟට වඩිනවා කාශ්පයන් වහන්සේ ළඟට වැඩම කරලා මොකද සඳහන් කරන්නේ කාශපයන් වහන්සේට ආරාධනාවක් කරනවා අද හරිම සුන්දර දවසක් පුරහඳ නැගිලෙනවා පුරොපෝය දවසක් අපි සාරිපෘත්‍යයන් වහන්සේගෙන් බනක් අහමුද කියලා මේ මේ මහා ධර්ම දර උතුන් වහන්සේ ලනි මහාකස්පයන් වහන්සේ කියනනි මහමුක් ගල්ලාණන් වහසේ මහා ධර්මද උතුමෝ ඒත් බලන් උන්හන්සේලගේ හිත්තල තිබ නිහතමානයකම කොච්ච රද කියලා උන්වහන්සේල කතාාවෙනවා මේ අපි අද ගෙහිලා සාරිපෘත්‍යයන් වන්සේගෙන් බනක්හමු මහා කක්ස්සපයන් වහසේ ඇසිල්ලකින් කැමතිවයෙනවා. වඩි වඩිම සාවාමින්න් වහන්ස සදාාි හොඳ ධර්මදේශනාවක් ශ්‍රවණය කරපු සාරිපෘ්්‍යයන් වහන්සේක කියලා. මේක දැනගන්න අනුරුද්ධයන් වහන්සේ. අනුරුද්්‍යයන් වහසේගැන දිවැස් ලාබී භික්‍ෂන් වහන්සේ අතර අග්‍රස්ථානය ලබ පුතුවන් වහන්ස. මහා කක්ශ්පයන් වහන්සේ කිය දුදහංග ධාර් භික්ෂූන් වහන්සේ අතට අග තැන්පත් උතුන් වහසේ. මහහා මොගල්ලාානයන් වහන්සේ කියන්නේ ඉඩදි බල ලාබි උතුමන් වහසේ අතට අග්‍රම උතුමන් වහන්සේ. මේ මහාමතරුන් වහන්සේලා සිංහයෝ වගේ මහා සද්ධන් තැත්තු වගේ මේ ගම්බීර උතුමන් වහන්සේලා තුන් දෙනා මොකුතු කරන්නේ සාරිපුද්තියන් වහන්සේ වැඩවාසේ කරනව නම් යම් තැනක එතෙන්ට වඩිවා මේක දකිනව ආනන්දයන් වහන්සේ ධර්ම බහණ්ඩාගාරික ආනන්දයන් වහන්සේ මේක දැකලා රේවත ශවාමීන් වහන්සේ රේවති කැනබට කංකා රේවත කියලා කිය මේ රේවත සාමීන් වහන්සේ මහාසාර කුලයකින් පැවිදි වෙලා ධර්ම අවබෝදධ කරගන්නට කලින්ෙන් මේ රේවත සාමීන් වහන්සේට මේ විනයේ කැපාකැප දේවල්ගෙන හරිට සැක තිබිල තිෙනවා කංකා විතරන විසුද්ධි කියන එ කනේ ංකා කියන සැක කියන එක සැකෙන් නිදහස් වෙලා සැකෙන් එතර වෙල ලබන පිරිසුදු භාවට කියනවයි සප්්‍ර විසුද්ධිවෙලද ංකා විතරන විසුද්ධිය කියලා එතවට මේකාංකා කියන්නේ සැක කියන එක එතකොට එම සැක බහුල්ලව වාසය කළ නිසා උන්වහන්සේට නමක්කටන කාංකාරේවත කියලා. ඉතිේ රේවත සාවාමන් වහන්සේ මේ වෙනකොට මහරහතන් වහන්සේ නම. ඉති ආනන්දයන් වහන්සේ සාරිකෘද්‍යයන් වහන්සේ හමුුවවෙන්නට මහ මුදගල්ලාාණයන් වහන්සේ මහකස්සපයන් වහන්සේ සහනුබුද්ධයන් වහන්සේ වඩිනව දැකලා ේවත සාාමීන් වහන්සේට සදහකන රේවතයනි අන්න අපි කශ්ශපයන් වහන්සේලා වඩින ධර්මය ශ්‍රවණය කරන සාරිපුදත්‍යයන් වහන්සේ ළඟට අපිත් වඩිමු ඇති ඊට පස්ස මුක දන රේවතයන් වහන්සේත් ඇසිල්ලකින් කැමතියෙනවා දැ හැන්දැයි අදුර ගලාගෙනෙද්ද ආනන්්‍යයන් වහන්සේ රේතු ශාාවන් වහන්සේත් කස්සපයන් වහන්සේ මොගල්ලාාණයන් වහන්සේත් අනරුද්ධ මහරතන් වහසේ දැන් ඔන්න සාරිපුදත්‍යයන් වහන්සේ ලඟට වඩින්වා. ඇති සාරිපුද්‍යයන් වහන්සේ ළඟට වඩිද්ධම දුරතියාම ආනන්දයන් වහන්සේට ශරිපෘත්‍යයන් වහන්සේ සඳහන් කරනවා ඒතුකෝ ආයස්මා ආනන්දෝ සාගතන් ආයස්මතෝ ආනන්දස්ස භගවතෝ උපට්ඨාකස්ස භගවතෝ සංතිකා වචරස්ස. ආයශ්ම තානන්දයන් වහන්ස පැමිණිෙන්න්න පැමිණන්න. භාගතුන් වහන්සේගේ සමීපයේම සිටින. භාගතුන් වහන්සේගේ උපස්ථායක වූ ඔබ වහන්සේට යහපතක්ම වේවා. ඉති බොහෝම සන්තෝසයෙන් සාරකෘතතියන් වහන්සේ දයන් වහන්සේ ඇතුළ වාමින් වහන්සලක පැමිණෙන් පිළිගන්නවා ඊට පස්සේ දැන් සාමීන් වහන්සේලා එෙක්කොන්න ධර්මකතාව පටන් ගත්තා ඉති ඒවෙලාවේ අපේ සාරිපෘතතියන් වහන්සේ සාමීන් වහන්සේලාගෙන් අහනවා ඉස්සෙල්ලාම අහන්නේ ආනන්දයන් වහන්සේගෙන් ආනන්දයන් වහන්සේට සඳහන්කන්නවා සාරිපුෘතතියන් වහන්සේ රමණීියන් ආවුසෝ ආනන්ද ගෝසිංහ සාල වන ආනන්දයන් වහන්ස මේ ගෝසිංග ගෝසිංග සාලවනය සල්වනය හරීම සුන්දරයි දෝෂිනාරත්ති මේ රාත්‍රිය දොස් රහිතයි එ බොෝම යහපත් රාත්‍රියයක් රාත්‍රිය සබ්බ පාලි පුල්ලා සාලා ඉලට සඳහන් කන සල් ගස්සල මුල ඉඳම් අග දක්වා මානන්දයන් වහන්ස සල් මලුත් පිපිලා දෙබ්බා ම්්‍යයේ ගන්ධහා සම්පවන්ති සුවඳගේ දිව්‍යම සුවඳ වගේ මේ සල්මල් සුවඳ මුළු කැලේ පුරාම පැතිරෙනවා. කතන් රූපෙන් අවසෝ අනන්ද බික්කුණා ගෝසිංගසාාල වනන් සෝභහියාත් ආනන්දයන් වහන්සේ අහනවා බෙන්න්න මේ වගේ සුන්දර රාත්‍රියයක් ගෙවෙනකොට මේ සුන්දර රාත්‍රිය මොනවගේ භික්‍ෂූන් වහන්සේ නමකගෙන්ද තවත් සොඳුරු වෙන්නේ කළ සාරපපුත්‍යයන් වහන්ේ අනන්දයන් වහන්ේ විමසන උතුමන් වහන්සේලාගේ පින්නත්න ජීවිත කියල කියන්නේ කාශප මහරතන් වහන්ේ යනුද්ධ මහරතන් වහසේ ආනන්ද මහරතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ෝතා පන්නයි සාරිකපුත්ත මහරතන් වහන්ේ රේවත කියන මේ උතුමන් වහන්සේලගේ ජීවිත අපට හිතාගන්න බැරි මහාගුණ කඳුවගේ මේ ජීවිත වලින් අපේ ජීවිත වලට ගණ්ඩ තියන මේ ආදර්ශය අහස තරම් ආනන්දයන් වහන්සේ සහ සාරිපුත්‍යයන් වහන්සේ අතර තිබුණේ පුදුමාකර කල්්‍ය යාන මිත්‍රත්වය ඒ ගුණයන් නිසා මැතිවෙච්ච කල්්‍යයාන මිත්‍රත්වයක් අටුවාවෙ සඳහන් වෙන්නේ කල්්‍යයාන මිත්‍රත්වය උන්වහන්සේලා උනවුන්වහන්සේල එකචන අතර කොච්චර තිබදති කියවාවනම් ආනන්දයන් වහන්සේ යම්කිසි කුල දරුව පැවැදි කර ගන්නවා නම් උපාධ්‍යාඇත්තයේ තියන්නේ සාරිපෘතයන් වහන්සේ. ශාරිපපුදත්‍යයන් වහන්සේ සමහර කුල දරුවන් පැවැදි කර ගනිද්දි උපාද්‍යාඇත්තයේ තියාගන්නේ ආනන්්‍යයන් වහන්සේ. ඊලඟට ඔව ඕන උන්වහන්සේ ලද ආනන්ධ්‍යයන් වහන්සේ විශේෂය මක් ලැබුණුත් සාරිපෘත්‍යයන් වහන්සේට ගහිල පිනමනවා. එවගේ හරීම මේ අපට හිතාගන්න බැරි ඇලීම් ්‍රහිත පුදුමාකාර ඔවනවුන් කෙරෙහි ප්‍රියබවක් සුහදත්වයක් දැංගර චූල ගෝසිංහ සූත්‍රයේ දැ අපිේ මේකතර මහා ගෝසිංග සූත්‍රයේ දැ ූල ගෝසිංග සූත්‍රේ ද අ බදුරජාණන් වහන්සේ ගිහිල්ලහනි වාමින්ාහන්සේලාගෙන් අනුරුද්ධ වාමීන් වහන්සේ ඇතුළු වාමින්ාහසරතාව දෙනක් කිටිය උන්හන්සලගින් අහන්නේ ච්චි පණවෝ අනුරුද්ධ සමගගා සම්මෝධමානා අයිවධමානා කීරෝධක භූතා අන්‍යමඥ පියක් වුහි සම්පස් සන්තා විහිරත් කියලා න අන් රුද්ද කොහොම දොබොලා සමගියෙන් ඉළඟට සත්තුටෙන් වාදවිවාද නැතුව කිරී පැනී වගේ හොඳට ගැලපිලා එකිකා කරෙහි ප්‍රියේසින් බලමින් ජීවත්තනවද කියලා අන්නේ වගේ මේ මේ උතුමන් වහන්සේලා ජීවත්තලාද නැතුලාන්තයේ කිසි මැලීමක් නෑ. නමුත් හරීම සමගී හරිම මේ සුහදයි කිසිම වාද විවාදයක් නෑ කිරීවතුරය වගේ හොඳදට හිතෙන් හිත් ගැලපෙනවා චූර ගසිං සූත්‍රය සඳහන්පෙන ද අනුරුද්‍යාන් වහන්සේ සඳහකන සාමිණ ට හිතෙනවා මේ මේ ශාමීන් වහන්සේලාගේ හිත මට තියෙනවනම් කියලා. ඊලා අනිස්සාමන් වහන්සල කියන භාගතුන් වහන්ස අනරුද්්‍යාන් වහන්සේගේ හිත මට තියෙනවනම් බලන්න එතකොට අන්නේ වගේ මේ ඇතුලාන් තැලිම් නැතිනත් ඕවනවුන් කෙරරි හිතෙන් හිත ගැලපෙවින් ඊලාට ඕවුනවුන් කර ප්‍රියේසින් බලමින් සත්පුරුස මේ ආශ්‍රයක් මේ ජීවිතවල තිබින තියෙනවා ඉති ජීවිත වලින් අපේ ජීවිත වල ගණ්ඩ තියන ලාබභය මෙචරයම් එපමණයි කියල කියන්න බෑ. දැන් කාශපයන් වහන්සේකවට පස්සේ දුතහංගධාරී භික්ෂූන් වහන්සේලා අතට අග්‍රස්ථානය ලබනවා. කස්සප සයුක්තය තියෙනවා මේ චන්දූපම කියල සූත්‍රය මේ චන්දූපමගෙන සූත්‍රයේ දී විග්‍රහ වෙන්නේ කස්සපයන් වහන්සේගේ මාන සිකත්තය ගැෙන දුරජාණ වහන්සේ දේශනා ක නො පින්නත් මහනෙන සඳහි ස්වභාවයක් තියෙනවා මේ සඳ අහසට නැගෙනකොට කොතනකවත් නතර වෙන්න දැපතුනත් දැල යන සඳපායනකොට සඳ කොතනකවත් මේ නතර වෙල තියෙන්න ඒක හැමිති සේව සඳහිට නැගීමක්මයි වෙන්න කොහේත් නතර වෙන්න අන්නේ වගේ කියන මේ කස්සපයන් වහන්සේ පුරහ දක් වගේ කියනවා කිසිම කුලේක ඇලෙන්න කිය කිසිම කලයක්ක ගැටෙන් නිත්නෑ කියනවා.ඒ බුද්ධ ශාසනය තුළ ඉදිරියටම යනව කියනවා. ඊලට බුදුරජාණන් වහසේ දේශනාකරන පින්නත් මහනෙනී ගැම්බුරු ගරාවැටනු ලිඳක් තියෙනවා. ඒ ගැබුරු ගරාවැටනු ලිඳට යම්කිසි පුරුෂය එබෙනවනම් පොහොම දෙබෙන්නේ. ගැම්බරු ගරවැට ලිඳක්ලඟටි හරි ගියොත් පින්නත්ති අප එබෙන්න්නේ හොඳ ොඩා පරිසමික්. කය ලිඳ පැත්්‍ර දාල නෙේ කයනිි පැත්ත විුද්ධ පත්ත්‍ර දාලා තමයි ලිඳට දෙෙබෙ බුදුරජාණන් වහන්ේ දේශනා කන පින්නත් මහනිර මේ කශසපයන් වහන්සේත් එහෙමයි මේ කශ්්‍යපයන් වහන්සේත් කුලයන් නඇසුරු කරන්නේ ගැබූරු ලිඳකට එබෙනෝ වගේ හරිී පරිස්සවෙන් ඇලෙන්න්නෙත් නෑ ගැටෙන්න්නෙත් නෑ. ඊලට බුදුරජාණන් වහන්සේගේ ස්‍රී හස්තය තරමක් ඔසවල මේ අවකාසය එහෙත මෙහෙට යවලා බුදුරජාණන් වහසේ දේශනා කරනෝ මේ අවකාසයේ තුළ අතේ ගැටන දෙයක්තියනවාවද නෑස්වාමේන සපයන් වහසෙත් එහෙ මයිකේෙනවා කස්සපයන් වහසෙත් මේ කොලයන් සම කටුතු කරන්න කිසි වැලීමක් ගැටි බන්නතුව කියලා පිනති අපේ ජීවිතවලට මේ කොච්චර වැදගත්ද බලන්න පැවිදි ජීවිතයක් ගෙවන අපි හෝ වේවා ගෘහසත ජීවිතයක් ගවන පින්නතුන් හෝ වේවා අපි මේ ජීවිතයේ ගෙවන් ඩෝනෑ පිනත්න කාශ්‍යප මහරහතන් වහන්සේලා පිළිබඳව හිත හිත බලන්න අහසේෙහි නැගෙන පුරහඳ වගේ අව කාසේහි එහි මෙහි සැරිසරණ හස්තයක් වගේ යම් කිසිවිතිියක ගරා වැටනො ඉඳකට එබෙනවාගේ අපි මේ කුලයන් පුද්ගලයන් සමාජයන් ඇසුරු කරඩ නෑ. කිසිීම කෙනෙකුට ඇලෙන්ඩ හොඳනෑ වාමියයාටවත් ඇලෙන්න් දෙපා පිනවත්ති. භාරයාටවත් ඇලෙන් දෙපා. දරුවන්ටවත් ඇලෙන් දෙපා අම්මතාතරවත් ඇලෙන් දෙපා. නොයලී දරුවන් සමග ජීවත්වෙෙන්න්න ඒ නොැලි දරුවන් සමග ජීවත්වන ක්‍රමයමි ධර්මය තුළ තියෙනවා මජ්‍යමනයකාය මේ සූත්‍ර දේශනාටිකැඇහවුවත් ඒ හ වෙනවා අපි පින්න තුන්න නොවැලී ඉන්න කියන්නේ නොවැලි ඉන්න ක්‍රමත් දේශනා කරමින්මයි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් එතකොට භික්‍ෂූන් වහන්සල වශයෙන් අපි කිසිම කුලේකට ඇලෙන්න්න හොඳන ඒ අපි ගොඩා චතර ගණ්ඩන කාරන ජීතයක් ගත කරද්දි අපේ ජීවිතය පවාර්ත කෙන යන්න සිව් පසය ලැබෙනවා පරිත්‍යාග වශයෙන් දානය ලැබෙනවා ඒගැන දානය වශයෙන් ධන්ටික පින්ට පාත ලැබෙනවාසිවරු පිරිකර ලබෙනවා ඉල්ලඟට කුටි සැෙනසු සකස් කළ දෙෙනෝ පිටතුම් ඊළඟට විධ කුලවලාය ඊළඟට අපිට බෙහෙත් ගිලම් පසාදී ලබා දෙනවා ඉතින් ඒ ඒත් අන්න ලොකු පිනක් මහ සංඟරුවනට පස්ථන කරනවා කියන පිහිටරනගේ නමුත් ඒ අපිට ඇලෙන්න්න හේතුව කරගන්න හොදන අනේ මේ කුළේ අය මට කොච්චර උදව් කරනවාදකල් උපාදානති කර ගත්ම කොද වෙන්නේ. ඒ අපට නැවත විපාකපනිස කල්මසකස් කරනවා. අනේ මේ කුළේ අය මට කුටියක් හදල දුන්නකිල ඇල්ුත්මකොද වෙන්නේ. බලන්න එතකොඩ මේ කාශ්‍ය මහරහතන් වහසේ ජීවත්වෙලා තියන්නේ කුලයන්කිෙරහෙම කිසි මැලිීමක් නතුව කුලයන්කිරේ ඇල්ුවට පස්ස මොකද වෙන්නේ කොච්චටවා කතාවට යනවා. දුරකතනින් කතාවට යනවා හමුමු වෙල කතාවට යනවා ඒ විදිට ඒ නිවෙස්වනට යනවා පින්නදවේ පැවිද්ද කියන එක අපි දකින පැවිද්ද නෙවේ අප බුදුරජාණන් වහන්සේ කෝන පැවිද දිහා බලන් ඕනෑ. ඒ අතීත මහ ගම්බිහිර උතුවන් වහන්සේලාගේ කෝනෙන් පැවිද දිහා බලන් ඕනෑ. භික්‍ෂුව කියන්න මේ ගිහ ඇත් එක ඇලියලි අල්ලාප සල්ලා පලින්න ඇනෙවේ ධර්මකතාවේ දෙන්නේ සුදුසු කාලද විතරයි. කාලයන දම්ම සවනක් කාලයන දම්ම සාගච්ඡ ර්ම දශනාව කරන්න ගහි ඇත්තට සුදු සුකාල ධර්ම සාකච්ඡා කරන්න ගිහි ඇත්තන්න සුදු සුකාලේ හැමතිස්්‍යමන මේ කතා බහ ඉතින් එතකොට ගිහි ජීවිත කතක අප පින්නනුතු වනත් එහෙමයි පිනතුන්ගේ ජීවිත අරගෙන යද්දී ඒගැ පිනති හැමතිස්සේම අර මේ පිනතුන්ට මතකද බුද්ධ දේශනාව තියෙනවා එක මේ වචන ටිකක් මේ අතිප්‍රිය කෙනාටුනත් කාලයක් ඇසරු කරගෙන යද්දි අතිප්‍රිය කෙනා වුනත් අප්‍රිය වෙනවා කියලා. අතිප්‍රිය කෙනවඋත් ඇසු කරගෙන යදදි අපිය වෙනවා ද බලන්න ඇත්තට මි හිතමු දැ දෙන්නෙක් ආදරය කන්නව කියලා ැ දෙන්නට දෙන්න පන්න හා සමයි හම තිස්සෙම දකින් ඕෝනේ හැම තිසම කතා කරන්න ඕෝනේ හැම තිසේ මතක් කියෙන ඉති මේ දෙන්නට හැම දාම දෙන්නගේ මූුණ දෙක බලාගෙන දන ක එකළ විභවාා වෙනවා හැබැ කාලෙක් ඇති මොකොද වෙන්නේ අතිප්‍රිය වඋනා මුලද හැබැ පස්ස මොකද වෙන්නේ පස ගානක් නෑ ඇත්තම කතාකර සමහර අයට දැනන්නේ ලයි් කනුවත් දැක්වගේ අතිපිරිය කෙන උත් කාලයක් ගයාට පසේ ලයිට්කනුවත් දැක්කවගේ කිසි හැඟිව දනීමක් එන්න කිසිේ පිය භාවයක් එන්න. ඒ ලෝක ඇත්තක් පන්නත්න ලෝක සත්‍යක්ඒක බුද්ධ වචනය තියන අතිප්‍රිය කෙනා වුනත් එකට බවාසය කරන්ති ඒ ප්‍රිය නැතිවෙලා යනවා ඒ හිත්තලනස්වභාවිය. ඉතින් මේ අතීතයේ හිට පුතුම වහන්සේලා ඔ හොඳට දැනගෙන හිටියා හ තිස්්‍යම තියන ශ්‍රද්ධාව තියන ප්‍රසාදය වැඩි වෙන විදිටත් නැති ප්‍රසා දුප දින විතේරත් ඒ උතුමාන් වහන්සල් හරිම පරිසයෙන් තමයි පින්නත් කුලයන් නැසුරු කරි ැන විද පවුල් විධ උපාසකයන් උපාසිකමද සම කටතුරති හරිම පරිස්සං වනා. එනිසා පින්නතුන්ටත් අප සිහිපත් කරන්නේ පුරහදක්වාගේවෙන්න. පුරහද හැම දාම අපට මේ ප්‍රියයින පින්නත්න. එක මේක හැම තිස්සේම පේෙන්නේ නෑ අන්නේ වගේ දැ තවතව විස්තර කරල කියන් ඩෝන අපි අම්ල තාත්තලගේ මේ දරුව දුර බැහැරන්නවා. විවාවෙල ගිල්හරි රැකි ක්ෂා කන්න හරි ගෙන ගන්න ගිල්හරි. අපි සමා රම්මල තාතල මොකද කරන්නේ උදේ රත් කතා කන්නවා. හවස රත් කතා කරනවා හෙට උදේරත් කතා කරන්න එයටට හවස රත් කතා කරන්නවා. දැන් ොහම කතා කරද ඇත්තර අර ළමයි මොකද වෙන්නන්නේ මෙන්න හතමයි වෙන්නේ. නිරන්තරයම කතා කරන මෝපියන්ගේ දුරකථන පනිවිට දකි්දි සබහර දරුවන්ට හිදනවා ආයිතින් තාත් කොචරවත් කතා කරන්නවනි මේකට උත්තරදන්නට ඔන්න ෆෝර්ක උසන් ෝන ඒ මින්නවා. නිතරම තමන්ගේ සාමියයාට වැඩගයාට පස්සෙ කතා කරකර කතාකරක කෑව විදිකල හොන භාරයාගෙන් දුරකරවතු ම කාට පස්සෙ සමයාමක කරන්නේ අනිති කොච්චරවත් කතා කරන්න පස්සෙ ගන්නවා. අගේක් නෑ අගේයක් නෑ. තමන්ට සාධාරණ හිතල බන තමන්ටුනත් තමඟගේ ජීවිතය කොච්චරවාත් කතාකර කර කෑවද බිව්වද නෑවද මොකද කරන්න කෙන තොරොතුරු හනකොට මුොලදි හොඳදයි පස්ස මොකොද වෙන්නේ වදයක් වෙනවා. ඒනිසා තමන්ගේ ගෞරවේ රැකගෙන ජීවත්තෙන් ඕනෑ. අබිමානින් ජීවත්තයෙන් ඕනෑ. මේ උතුමන් වහන්සල ජීවිත බලන්න පිරනාත්ේ මහා කාශ්‍යපයන් වහන්සේ සාරිපෘද්‍යයන් වහන්සේ මහමොග් ගල්ලාණයන් වහන්සේ ආනන්දයන් වහන්සේ රුද්ධයන් වහසලා මොන්න තරම් ගෞරෝණීය විදර සමාජ ජීවත් වනාාද උන් වහන්ස කුලයන් අමුතු වැලීම් නෑ අමුතු ඇලීම් ැතිනට කොහොම ගැටම් ඇැති වෙන්න ඉති නිසා පින්නාති අපි මේ ජීවිත තුළින් කොඩා දේවල් ගණ්ඩුවෝ නෑ බුද්ධ චරිතය තුළින් ශ්‍රාවක චරිතය වෙනස් වෙන වගේ ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකග සංගරත්නය තුළින් අපේ ජීවිත වෙනස් වෙනුව ති කාශපයන් වහන්සේ එහෙමයි පුතාාග ධාරයුතුමන් වහන්සේ කුල්ලයන් කිරෙ නොවැලි ජීවත්වවෙන්නේ. ඒළකට ආනන්දයන් වහන්සේ හරීම සානු කම්පි තුත්තුමයන් වහසේනක් ආනන්දයන් වහස සඳහම් වෙනවා දැන් අවස්ථාවක අභිවාතක කියලා රෝගයක් පැති්‍රි ගියා දැ මේ කාලෙත් මේ කොරෝුණනා හිල රෝගයක් පැතිරින්නේ අන්නේ වගේ මනුෂ්‍යයන් හරියට මරණයට පත්වනා. සඳහන් වෙනවා සමහරෑ බිත්්ති සිදුරුවලින් පලාාගයා කියලා චර භයානක මේ වසංගතයක් අභිවාත රෝගය ඉතින් එක පවුලක පවුලෙඉන්න හැම දෙනම මියගිහිල්ල ංචි දරුව දෙන්නෙක් විතරෙක් ඉතිරුණා පුතාල දෙන්නේ ඉතින් මේ දරු දෙන්නගේ ඥාතති ියගිහිල් අම්මතාත් මිය ගහිල්ලා දැම් බොකද කරන්නේ දැන් වෙනදා ඒ ගමට සාමින් වහන්සේල පින්ට පාතන වඩිවා තින්න්නේ දරු ේ කාල මොද කරන්නත රම්මට තාතරත් එක් ඇල්ලා ඉතින් බත් හන්දක් ඇද හැද පපුජිරු මේ පුංචි දරු පටවති අවුදු පහලක්නෑ දරුවට පුංචි දරු පටව පිමි දරු දෙන්නේ දැන්ේ දරුට අම්මත්නය තාත් නෑ ඥාතිත් නෑමති අන්ඩනවා වැල පෙනවා ඉතින් මොකද කරන්නද සාමීන් වහන්සේලා දැම් මේ ගම හරාගියොත් මද කරන්න අනේ සාමීන් වහසර පස දුවනවා කවරුවත් පිහිටක් නෑන ඉතිං ආනන්්‍යයන් වහන්සේට මේක දෙකළ හරීම සංවේගය මොද ට පුංචි පුතාලන්න දරෝදක්ගෙන යනවා. ඒකගැ හි බුදුරජාණන් වහන්සර සහගන අනේ සාමිණි භාගිතුන් වහන්ස අභිවාතකරෝගෙන් මේ දරු පටව දෙන්නගේ අම්මතාතොකෝ මියගිහිල් අනේ පිහිටක් වන්නඩට මට මේ දරෝදන පැදි කර ගඩන. හැබැ එතකොට බුදුරජාණන් වහන්සේවින කාරණාවක් පනවන තිබා ඔවරුදු පහලවක් වෙනකං. කේශීම දරුවයෙක් ශාසනයට ගණ්ඩ බෑ කියලා. ඉතින් බුදුරජාණ වහසේ මොකක් කරන්න ඇද. දුරජාණන්හන්සේ ශික්ෂාව වෙනස් කළ ඒ විනය කාරණාව වෙනස් කළ බුදුරජාණන් වහන්සේ අනාගතයත් බලල කල්පනා කරල සඳහන්ක න ආනන්ද එහෙන අධින් පස්සේ කෞුඩෙක් එලවගන්න පුළුවන් මට්ට මේ දරුවෝ ශාසනයට ගන්න පුළුවන් කියලා ඉතින් බලන්නේ දරුපටව දෙන්නට ආනන්දයන් වහන්සේගේ පිහිටවීම කොච්චරලාභයක්ද්ද ඒ දරුවෝ ඒ ආනන්ද්‍යයන් වහන්සේ පිහිට නොලැබුණනානම් විඳන දුකත් න්දයන්හසේගේ පිහිටෙන් ශාසනයට ඇවිල්ල මේේ මහාකශ්‍රප අනුරුද්ධ සාරිපුත්ත වගේ මහා කීනාසවයන් වහන්සලගේ ආශ්‍රීතුරු ලබකු සැපත් කොහොමද මානුසික සහනයක් ඉති ආනන්දයන් වහන්සයන් එහෙමයි. ඉතින් ඊළඟට තව තියෙනවා දැ බුද්ධ ශාසනය හිටපු දනවත්ම කාන්තාවත් තමයි විශාකාව මේ විශාකාර තිබ මහ මන්දිරයක් මන්දිරයේ හැමතිස්සම නිරන්තරෙන්ම මේ දම් පූජා කරනවා ඉති මේ විශාකාවට හෙටියා මේ යෙහිළියක් ඉතින් මේ යහෙළිය දවසක් කල්පනා කරනවා අනේ මේ දානෙ දෙනව කොච්චරවාත් ඇයිල වාමින්න් වහසයට බදුරජාණන් වහන්සේ මේ මන්දිරේ අනේ මේ සංඝයා වහන්සේලා වැඩම කරලයන්න මේ මන්දිරයේ මටක් මොකක් හරි දෙයක් කරන්න තිබ්බනන් කියල මෙයා කල්පනා කරලා මසුරන් දහසක් වටින මේ කම්බිලියක් වගේ ගැන්නේ පලසක් ගන්නවා සුරන් හසක් වටිනවා හැබැ මේ ගොඩක් ලොකුන ඉති මේ කර නැවිලති බොහෝම කැමැත්තෙන් විසාකාටිකු අනේවිශ ආරයාවෙනි මං මේක මසුරන් දහසක් දලා ගත්ත අනේ මට මේක මේ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංග්‍යා වහන්සේලා වැඩ වැඩම කරන මේ මන්දිරේ කොහේහරි මට මේක ලඩෝනෑ ඉති විසාකාව කිය ඉති උඩ තටටුව තිෙනවා යට තටුව තියෙනවා මේ මේ විදිර තැන්තියනෝ ඔබ කැමති තැන ගිල්ලෝකෙ ලන්න කියන ඉතින් මේ කාන්තාව විතින් හරිමතින් ඇත්තර වින් හරම සද්ධන්ත ජීවිතනය කාලේ මෙයාල් ඇට තිබේ ඉතින් බලනවා බලන්නවා අරකෙල්ලන්න කොහේවත්තනක් නෑ ඉවස මෙයාට ඇඩෙ නව දැ මෙයාමකද කරන්නේ ඔය කොහේ හරි මන්දරේම තිබබ මේ තැනකට වෙලා වාඩනු හඩාන පටන්ගත් ඇයි අඩන දෙයා පලසෙලාගන්න ඉඩක් නෑ මේක දකින අනන්දයන් වහන්සේ ඉති ආනන්්‍යයන් වහන්සේ වෙල්ලාන නැගැනියයි හඬන්නේ අනි ආනන්දයන් වහන්සේ මේ මසුරන් දහස දීලමල් ගොඩා බලාපපුරදු තියාගෙන තම ආර්ගෙනාවේ අේ මේ කෙලන්න කොහේවත් තැනක් නෑ පස්ස ආනන්දයන් වහන්සේ බලනවා මේ කෙලාලන්න කොහේත තැනක් තියෙන්නේ පස්සකෙන නැගනිය ඕක ගේන්ද කියනවා. ආනන්දයන් වහන්සේ කොතනද පෙන්නන්නේ. බුදුරජාණන් වහන්සේ තුළ මහා සංගරත්ය මේ බන්ද්‍රේට ඇතුල් වෙන තැනම තියෙනව ලොකුල් ලිපුුවරුවක් ි පපුුවරුව බිමතියල තියෙන්නේ දැම් බුදුරාණ වහන්සේදුර මහසංගරත්තය ඒ ලිපපුරුටාවට පසේ වැඩම කළට පස්ස පාදෝවනය කරන්නේ ලිපුරු ඩි ඳලා. ආනන්දයන් වහන්සේ අර කාන්තාවටක නැගනීය ඔය පලස මෙන්න මේ පුවරුවට ළඟ එලන්න කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිසදාගෙන යන්නේ ඒ පලසවඩිය. මහා රහතන් වහන්ස දහස්ස ගනම් පා පිසදාගෙන යන්නේ පලසටි නැගනී ඔබට බොහෝ කාලයක් පින් සිදුවේ කියනවා ඇති අන්නේයාගේ මේ ආනන්දයන් වහන්සේලා කියන්නේ පින්නති අනුන්ගේ දුකේදී කම්පනයට පත්වෙලා ඒකට අනුකම්පා කියනවා හරීම කාරණිකව මේ ලෝක සත්වයාට පිහිට වේ චුතුමන් වහන්සේලා එක තැනක සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ගිලම් භාවට පත්වෙනවා ගිලම් වෙනවා ගිලම් භාවට පත් වෙලා බුදුරජාණන් වහන්සේ ඒ රෝගෙන් නැගී සිටිනවා ඉතින් ආනම්දන්නන්හන්සට හරි සන්තෝෂ ඇතින් බුදුරජාණන් වහන්සේ න් තාර්කනෙක් ගෙන දකින්නේ ඒ වෙලා වෙනවා මහානාමකෙන සාක රජතුමානිසාක රජතුමා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන්කරන ස්වාමි භාගතුා සමන් ගැබු ප්‍රශ්නයක් අහන්න අදාව මෙසේ කසේක සමාධී සහ ඥාන පිළිබඳව ඔවහන්සේගේ විමසන්ඩාවේ මටේද විස ගණ්ඩුව කොට මේ ආනන් දෙන්න වහන්සේමකත කරන්නේ අර මහනාම සාක්ක්‍ය රජතුමාගේ අතින් අල්ලගන්නවා සූත්‍රයේ තියෙනවාඒ බාහුවවින් අල්ලගත්ත කියලා අතින් අල්ලගෙන පැත්තකටක්ගෙන යනවා ඒකගෙන හෙළ කියනෝ බුදුරජාණන් වහන්සේ තතාගතයන් වහන්සේ ගිලම්භාවෙන් නැගී සිතිය විතරයි. ඔබේ ගැටලුව මං විසඳන්නම් මට කියන්නේ ගැටලුව. ඊට පස්සේ සූත්‍රයේ පින්නති ලස්සනට මේ විග්‍රහ වෙනවා ආනන්දයන් වහන්සේ මහනාම සාක්ක්‍ය රජතුමාගේ ගැටලුව විසඳවාවාකාරය ඉතින්නේ වගේ බුදුරජාණන් වහන්සේ වෛසටයනකුට අනේ ගැ කම්පාාවෙනවා අනි ඔබහන්සේගේ හමේ වර්ණය වෙනස්වෙලා ඔබහන්සේ පොඩ්ඩක් ුදු වෙලා ඔබවහන්සේ වයසරගිහි ලන්නේ වගේ ඊල්න්ට බුදුරජාණ වහසේ පිඩිින්නිවන් පාන වෙලාවි අනුරුද්්‍යයන් වහන්සේගෙන් දැන් බුදුරජාණන් වහන්සේ දැන් සියලඹ සංස්කාර් ධර්ම බින්දිලියයන ස්වභාවය යුක්තයි කියලා ඒ අවසාන බුද්ධ වචනය දේශනා කළලා දැශපියාගන්නවා ඉතින් බුදුරජාණන් වහන්සේ නේත්‍රයගමය වහගත්තර පස්සේ දැන් ආනන්දයන් වහන්සේට හරීම මේ නොසන්සූන්. ඉතින් අනුරුද්්‍යයන් වහන්සේ යහනවා බුදුරජාණන් වහසේ දැම්මකද කරන්නේ. එතකොට අනුරෘද්්‍යයන් වහ සදාහකරවා ආනන්ද දැන් ප්‍රමධ්‍යාන්ට සමඇතිවා දැම්මොකද කරන්නේ ජති්‍ය අධ්‍යන්ට සමයතුන ැම්මකත කරන්නේ චතුෘතත් ්‍යයාන්ට සම්මයන දැම්මොකොද කරන්නේ ආකින්ංච යාතට සමබයදනවා දැ අනරුද්්‍යන් වහසේ බදුරජාන් වහන්සේ දැස්පියාගෙන සමවැදන සමවැදන ්‍යාන මට්ටම් ගැන සඳහන්කරවා. ඉති මේ වි රවසානනි අුරුද්්‍යන් වහන්සේ දේශනා කනවා ආනන්ද අනුපාද නිර්වාාණධාතය බුරජාණන් වහන්සේ පිරිනිිමියයා කියලා. ඇති යන්නේ විදියට බුදුරජාණන් වහන්සේ ළඟ විසිපස්සවුරුද්ද හෙවනැල්ලක් වගේළඟ හිටපු ඊළඟට බුදුරජාණන් වහන්සේ රකිින්ට දෙයක් නෑ ඒත් ඒ කුටියවටේ රාත්‍රීකාලයේ, වාර තුනක් ඇවිදවිද බුදුන් වහන්සේ රැකගත්ත උත්තමය අන්හසේ මත්තව මේ ආනන්දයන් වහන්සේ ළ කියන්න ඉතින්ඒ උත්තමයන් වහන්සේලාග පින්නත් අපේ ජීවිතවට ගන්න කොච්චර දේවල් තියෙනවාද. ඉතින් වනය ඉතින් ලස්සන වෙඩ තවද්දයක්ද ඉතින් මේ ආනන්දයන් වහන්සේ ගෙන් තමයි අහ සෙල්ලාම සාරිපුෘ්තයන් වහන්සේ ඉතින් මෙහෙම සල්මල් පිපිල තියෙනවා මෙහෙම දිවශුවද වගේ මල් පැත්තිරෙනවා ඒළඟට හරිම සුන්දරෑ මේ වනය ආනන්ද මේ මොනවගේ භික්ෂුවක් හිටියයොද්ද මේ ව සොඳරු වෙන්න කෙළහන්නේ සාරිකුතයන් වහන් සිතින් ආනන්දයන් වහන්සඳහකනු සාමීණී සාරිපපුත්‍රයන් වහන්ස මේ වනේ අම්කිසි මහන කෙනෙක් බහුස්ෘතද. ඒවගේ ඇසූදය මනාව දරා සිටීද. ඒවගේම දරාගත්ත ධර්මය මුල්ල මැදගේ ඉතාවත් පැහැදිලියෝ ක්‍රමාණුකූලව දේශනා කරයිද. ගේම දිිට්ියයා සුපටිවිදා කිය න ධර්මය තමා තුළින් දැක ගනීද. තමන් වහන්සේ තුළින් නේ ධර්මය දැක ගනීද. අන්න එවන් උතුමන් වහන්සේලා නිසා ගෝසිංහ සාලවනය මේ රාත්‍රියයේ තව තවස් හොඳරු වෙනව කියලා ආනන්දන් වහන්සේ දේශනා කරනවා. එතකොට සාරිපෘත්‍යයන් වහන්සේ දේශනා කරනවා, බෝහම හුදයානන්දයන් වහන්ස ඔබහන්සට වැටහෙනආකාරය මං පිළිගන්නවා. ඉඩබස්ස සාරිපුෘතයන් වහන්සේ, සඳහන් කරනවා රේවතයන් වහන්සේ. රත වස රේවතයන් වහන්ස මේ වනය හරීම රමණීයයි සල්මල් ගත්ස්සය අටයදරම වැට වැවිල පිපිල දිව සූන්දවැගේ හමාගෙන යනවා හඳ පායගෙනෙනවා. ඉති ඔබහන්සිට මොකද හිතෙන්නේ සුන්දර වනය මොනවගේ භික්‍ෂුවක් නිසාද සොඳුරු වෙන්නේ කියලා. රේවතියන් වහන් සඳහන්කන සාමීනී. ධ්‍යානයන්ගේ නැවත නැවත ඇලෙන කෙනෙක් ඉන්නවාද. ධ්‍යාන සමාපත්තියාදයට විදර් සමාපත්තියාදීන්ට නැවත නැව ඇලෙන භික්‍ෂුවක් මේ වනේ ඉන්න නම් අන්නේ භික්ෂූ නිසාම වනයේ සුන්දරයි කෙන. ඇයි හෙම රේවතයන් වහසේ දේශනා කළේ පින්නත් රේවතයන් වහන්සේර ධ්‍යානයන්ගේ ඇලෙන භික්‍ෂූන් වහන්සේ අතර ධ්‍යානයන්ට නැවතනඇත සමතර භික්ෂුන් වහසේ අතර අග්‍රස්ථානය ලව්හූ භික්‍ෂූන් වහන්සේ නමක් නිසා. මේ තුන්වහසගේ ශිත්‍ර්‍යවරයන් වහන්සල බොහෝමයක් මේ වනේ දා හිටිය. ආනන්්‍යයන් වහන්සේගේ අරවගේ බහුෂුත ශවාමීන් වහසලත් විශාල පිරිසක්කේ වනේ හිටිය. ඉති ඒකයි සඳහන් කළේ රේවතයන් වහන්සේ ශාමීණී ධ්‍යානයන්ගේ නැවතන තැලෙන ධ්‍යානයට නැවත නැවත ඇතුල්ලෙන උතුමන් වහන්සල මේ වනේන්නනම් මේ වනේ හරිම ලස්සනය උන්වහස මේ වනේ සොදුරක සොදුරු කරවන්න වනවා. ඇති සාරිෘත්‍යයන් වහන්සේ වට නෑ කියන්න. ශාමීණී ඔබවහන්සේගේ ඒ කාරණාවත් බොහෝමත් වටිනවා. ඒ ඔබහන්සර වැටහුණවා ආකාරයට ඒ කාරණාව බොහොම වටි. ඊල්ලඟට සාරිපුද්්‍යයන් වහන්සේ අනුරුද්්‍යයන් වහන්සේගෙන් විමසනව. අනුරුද්්‍යයන් වහන්ස සල්ගස්සන යටිඉඳලම් මල් පිපිලා හරිම ලස්සනට හඳ පායගෙනෙනවා දව සුවඳව මල් සුවඳ හතර පත් පැතිරෙනවා. ඉති මේ වනන්නේ ඔබහන් ො දීන ොවගේ භික්‍ෂු වහසන මක් නිසාස මේ වන සුදුරුවෙන්නේ අරුද්‍යයන් වහසේ දේශ කනව සාාරිපෘ්‍යයන් වහන්ස මේ ශාස්නය යම් මහනෙක් ඉතා පිරිසිදු මිනිස් ඇස ක්මවා සිටිය ඇසින් සහස්්‍ර ලෝකදාතු බලාදඒන් අරුද්‍යාන් වහන්සේ කැනෙ දිවැස්ලාව උතුවන් වහසේ අත අග තැන්පත් උත්තුවයන් වහසේ එඋන්හන්සේ නිරන්තරයම මේ විවීධ ලෝක අරමුණු කර කර ඉප දෙන මැරන සත්‍යයන්ගේස්වභාාවයන් බලබල හිටියකකිල තයි අටවා වෙ සඳහකර. ය තුන් වහඳහකරන මේ වනේන්න නම් දැන් අරුද්්‍යන් වහසේගේ ශිෂ්‍යියන් වහසේල සාල පිරික්. ඉතින් අනුරුද්‍යයන් වහන් සඳහන් කරනවා අන්න එහෙම මේ වනේ මේ ඉපදන මැරෙන ලෝක සත්‍යයා දිහා දිවැශන් බල බලින් න්නොන යති භික්ෂන් වහස නමක්. සංස්කාරයන්ගගේ තින මේ සත්‍ය ස්භාවය බලබලින්දන සාමීනී සාරිපෘත්‍යයන් වහන්ස උන්වහන්සේ නිසා මේ වනය හරිම ලස්සන හරිම සුඳරු. රපුතයන්හන්සේ දේශනා කන සාතු සසාධ අනුදුදයන්නහා සබහන්සේ වැටහිෙන ආකාරයක් යා කාරයෙන් පිළිගන්නම්. ඊළඟට මොකද කරන්නේ කාශ්්‍රපයන් වහන්සේගින් අහනවා කාශ්පයන් වහන්සේ මොකත සහන්කරනන්නේ කාශ්පයන් වහන් සඳහ කරනව පි නති හරිම ලස්සන කරණා කිහිපයක් මේ අරන්නේ ඉන්න නම් අරන්නවාසයේ දුතාන්ගේ සමාදක් වෙලා අරන්නක වූයේ අරන්න්‍යවාසේ දුතාන්ගේ ගුණ කියයිද පින්ඩපාතිකාන්ගේ කන දුතාන්ගේ සමාධම්වෙල පින්්ඩපාතිකාන්ගේ ගුණ කියයිද. පන්සුකූලික දුතාන්ගේ සමාධන්වෙල පන්සුහූලික දුතාන්ගේ ගුණ කියයිද. තේචීවරික දුතාගේ සමාධම්වෙල තේචීවරික දුතාන්ගේ ගුණ කියයිද. ඒළඟට අල්පේච්ච භවම පිහිට අල්පේච්ච බවේ ගුණ කියයිද. සන්තුෂ්ටියල් ලදදේන සතුටවීමහි පිහිටල ලදයෙන් සතුවීමේ ගුණ කියන මේ විදියට. තුන්හන්සේලා ඉන්නවන. ඊල්ලඟට සඳහන් කරන කුරයාන් කුලයන් කෙරෙහි නොවැලුණේ ගනයා කරෙහි සමෝහයා කරෙහි නොවැලුනේ ඒ කුලයන් කරෙහි සමූහයා කරෙහි, නොවැලීමේ ගුණ කියන්නේ ද. එවන් භික්‍ෂූන් වහන්සල මේ වනේ ඉන්නවනම් සාරපෘත්‍යයන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සල නිසා මේ වනය සුන්දරයි. ඉතින් ඒළඟට සාරිපත්‍යයන් වහන්සේ සාදු සාදුකල එකත් පිළිගරගෙන ඊළඟට ආවශ්මත්. ොගල්ලාණයන් වහසේග ුත් විමස. මොගල්ලලාායන් වහස හන් කරන්නේ ඉරිදි බලලා බුතුමන් වහන්සේලා නිසා මේවනය සුන්දර වෙනවා කියලා. ඉති මේ විදියට ආනන්්‍යයන් වහන්සේගේ විමසනවා කාශපයන් වහන්සේෙන් විමසනවා නුරද්‍යයන් වහසේගෙන් විමසනවා ඊළඟට රේවත සාමීන් වහන්සේගෙන් විමසනවා. මේ විදියට සාරෘ්‍යයන් වහන්සේ මේ විවීධ ශාමීන් වහන්සේලාගෙන් විමසනවා. වාමි මේ වන සොදරුව ො ොනව භික්‍ෂූන් වහසේලාගැික ඇ කුේ භික්ෂන් වහන්සේ තුන් වහන්ස දේශ කරනවා. උන්වහන්සේලා වැඩිපුරම ඇසුරු කරන උතුම් ගුණයාන්ට සාපේක්ෂ ඒ ගුණ තියන උතුන් වහසේ නිසාමී වනය සොඳරුවෝ කියෙලා. පස මුොගල් හනයන් වහන්සේ වසන ශාරිපෘතතියන් වහන්ස ඔබ වහන්සේ. ඔබ වහන්සේ හිතන්නේ මොකක්ද මේ වනේ සොඳුර වභාවය වඩාත් සොදුරු කරන්නේ කවුරු කියලද ඉතින් මේ සාරිපෘත්‍යයන් වහන්සේ කියල කියන දැංගර බු්‍ර දේශනා යතුර පින්නති සුසීම කියල සූත්‍රයා මේ සුසීම කියල සූත්‍රයේදී බදුරජාණන් වහන්සේ අහන ආනන්දයන් වහන්සේගෙන් මේ පින්නත් ආනන්ද ඔබට මේ සාරිපුත්ත රුෂ්නේද කියලා නවා එකන්නේ ආනන්ද ඔබට සාරිපෘත්‍යයන් වහන්සේ මේ ප්‍රියයිදි කියලාන ඒ වෙලාවිල් මේ ආනන්දයන් වහසේ දේශනා කරන සාමිණ භාගිතුන් වහන්ස බාලනොවූ දුෘෂ්ටනො වූ මුලානොවූ පෙරලුණු හි නැති. කාහටනම් ආවිශ්මත් ශරිපෘත්‍යයන් වහන්සේ නුරුෂ නේද ගැ මේ ලෝක ඉන්නවන යම් කිසිගෙන බාල හිතක් නැති දුෂ්ට හිතක් නැති මුලානොවනු හිතක් ඇති පෙරලුන් නැති හිතක් නැති. යම් උතුමෙකිඉන්නව නම් දුරජාණන් වහන්ස්‍ර සඳහකරන ඒවන් උතුමටනම් මේ සාරිපුෘත්‍යයන් වහන්සේ කවදාවත් අප්‍රසන්න වෙන්න අප්‍රිය වෙන්න. සඳහන්කරන්නවා පණිතෝ බන්තිේ යස්ම ශසාරිපපුත්තව, භාගිතන් වහසේ සාරිපුත්්‍යයන්වා හරිම පණ්ඩිතයි. මහා පන්ඥෝ බන්තිය ආයස්ම සාරිපුත්තෝ. මහා ප්‍රාක්්තියෙක්ම සාරිපුෘතයන් වහන්ස කියන්නේ. පුතුප්ෝ බන්තය ආයස්ම සාරිපපුත්ත, ඒක අනිස්වය සාරිපපුත්තයන් වහන්සේ හරිම පුළල් දැනුමක්තිය උතුවන් වහන්සනවා. ස පං්ඥෝ බන්තය ආස්මා සාරිපපුත්තෝ මේ සාරිපපුද්‍යයන් වහන්සේ කියන සතුට බහුල ප්‍රඥා ඇත්තෙක් කියලා. ජවන පන්ඥෝ බන්තේ ආස්ම සාරිපපුත්තෝ භාගිතුන් වහන්සේ ශනයකින් යමගේෙන් අවබෝධ කරන්න පුළලන් ප්‍රඥා අතිරුත්මේ සාරිරපුෘත්‍යයන් වහන්සේ. තිික පන්ඥෝ, නිබේධි පඥ්ෝ සතුුට්ටෝ ඉලට ආරද්ධ විරියෝබන්තයේ ස්ම සාරිපුත්තෝ කියලා මේ විදියට සාරිපුදත්‍යයන් වහන්සේ ගසී මාන්තික ගුණ දාසයක් ආනම්දයන් වහසේ දේශනා කරනවා. මෙැන් තනව පෙන් ති සුසීම කෙන දිව පුත්‍රය ඇතුළ විශසාල දිව සමූහයා. ඒ දිව්‍ය සමූහයත් මොකද කරන්නේ මේ සාරිපුත්‍යයන් වහන්සේ පිළිබඳ වානන්දයන් වහසේ දේශනා කළ ටිකම දේශනා කනවා සුසීම දිවපුත්‍රයා සඳහකනවා භාගිතුන් වහන්ස ආනන්දයන් වහන්සේ දේශනා කළ විදිහටම සාරිපුත්‍යයන් වහන්සේ ජවන ප්‍රඥාතියන කෙනෙ තික ප්‍රඥාතියන කෙනෙක් හසු ප්‍රඥාතියනක කෙනෙ නිබේදික ප්‍රඥාතියනක සූත්‍ර සඳහ වෙන පින්න්ාති මේ ගුණ කියද්ද. මේ සුසීමම දිව පුත්‍රයයිගේ මහාදිවව සමූහයයි හරියට සඳහ වෙනවා රතුපාට පලසක දිලිසි දිලිසිතියන මේවෙරලු මිනක් වගේ. අර සාරිකෘත්‍යන් වහන්සේගේ ගුණ ඇහෙනකොටට දෙවරු දිලිසන පටන් ගත්ත කියලා. ඊලාට සඳහන් කන්නවා මේ අලුයම්කාලයේ වලාකුළු නැති අහසේ දිලිසන තරෝ වගේ අ සාරපුෘතයන් වහන්සේගේ ගුණ ඇහන්න ඇහන්න අ දෙවවරු බැබලන පටන් ගත්ත කියලා ඒකන පිින් අත්මේ සාරපුෘතයන් වහන්සේ කලා කියන්නේ මිනිසුන්ට විතරක්නෙව දෙවන්ට විතරක්නේ බ්‍රක්්මයන්ට පවා බ්‍රක්්මයන්ට පවා ප්‍රසාදේරපු මහා උත්තමයන් වහසේ නමක් පිළඳතු දන්නන්නේ අන පිට සිුරතුමන් වහන්සේ වැඩි පුරම කැම්ති උතුමන් වහන්සේ සාරිපුෘත්‍යයන් වහන්සේ ඉතින් ඒවගේ මේ දෙවියන්ට මනුසුන්ට බ්‍ර්මයන්ට පවා මහා මේ ප්‍රසාදයක් තිබ්බ සාරිපුෘත්‍යයන් වහන්සේ ඒ විතරන්නේ තමන්ගේ ජීවිතය අවසාන කාලේ ඔය මේ මහන් පරනිර්වාණ සූත්‍ර අටුවාවෙ සඳහම් වෙල තියනවා සාරිපපුද්‍යයන් වහන්සේ ජීවිතය අවසාන කාලේ තමන්ගේ මෞතුමිය ගැන කල්පනා කරලා ඉල මෞතුතිමය හමුවන ගෙහිලලා මෞතුතිමය ධර්මය පිහිටෝප හැටි පවා බුද දේශනාවේ සඳහම වෙන රහතන් වහන්සේලා රහත්භාවේ ශාක්ෂාත් කරපු හදදෙනෙක්ගේ අම්ම කෙනෙක් වුණත් මගේ මෞතුමේ තමත් තක්ජරය කෙෙන හිතල. ඒ නිවසර හිල්ල ෞතුමයට ්‍රදධහ ඇතිවන විදිර වැඩකටු කරපු හැටි සාරපපුත්‍යයන් වහන්ස පිළිබඳ දීගනිකායි අටවා වෙත්්‍යයෙන ඉළඟට සාරිපුපත තේරපදාානවලත් සාරිපෘත්‍යයන් වහන්සේගේ ජීවිතය ගැන සඳහම් වෙච්ච ශාසනය සිහාතිත් ඉතිහාස පොත්තල දම වෙලතුනති මෙන්න මේගේ මහා ගුණැත්තෙත් තම සාරරිපුෘත්‍යයන් වහන්සේ තිය සාරිපුෘත්‍යයන් වහන්සේගේ විමසනවා සාමීන මොගගල්ලාණන් වහන්සේ ඔබහන්සිට කොහොම දැනින්ෙේ වනිය මොනවගේ අයි හිටියෝ සුඳරුවෙයිද කියලා ඉති එතිකොට ශාරිපපුත්‍යයන් වහන්සේ දේශනා කරනවා යම් මහනෙක් තමසිත තමා වසගේ පවත්පාද. යම්යම් විහාර සමාපත්තීන්ට පෙරවරුකාලේ සමවැදෙද්ද දවල් කාලයේ සමවැදෙද්ද හැන්දෑ කාල සමවැදෙන්දද අන්න එවන් විවිධ සමාපත්තින්ට සමවැදෙන මේ උතුමන් වහන්සර නිසා මේ සාලවනේ සුන්දරයි කලිති මේ විදියට මේ උතුමන් වහන්සේ උතුමන් වහසට දැන විදිරම කරුණු කාරණ සඳහන්කලාට පස්සේ ඔක්කොම එකතුවෙලා උතුමන් වහන්සල බුදුරජාණන් වහන්සළඟගේ හිල්ල දේශනා කරන සඳහකරන ස්වාමීණී අපිට මෙන්න මේ වගේ අදශ්ටිකක් ඇතිවනාලද බදුරජාණන් වහන් සහකරනවා ඔබහන් සේලාගේ සියලූව භාෂිතයෝ සුභාසිත වෙති. ඒ හැම දෙයම්ම සුභා සිතයි තාමය හපත් කතාවන්. එසේ වුවද යම්බඳ භික්ෂුවක් විසින් සාලවනය සොඳරුවේද බුදුරජාණන් වහන් සඳහන් කන්නවා පසුබතින් පසු පිණඩපාතෙන් වැලකී පලක් බැඳ කය රිජුකොට කර්මස්ථාන අභිමුකකොට යම්තාක් මගේ සිත උපාදානයන් විසින් නොගෙන් ආශ්‍රවයන්ගෙන් බිදේද ඒ තාක් මේ පරයංකය නොගලවමී කියා යම්කිසි භික්‍ෂුවක් මේ ආශ්‍රව සය කරගන්නට පරයංක ගත වෙනව නම් අන්නේ භික්ෂුව නිසාත් මේ සාලවනය සොඳුරු වෙනව කියලා ඒන්නේ වීර්ය අඩුභික්‍ෂූන් වහන්සේලාගේ වීර්ය වර්ධනය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ එවැනි අදහසක් ඉදිරිපත් කර. ඉති මෙන්න මේ විදිර තමයි මේ මහාගෝසිංග වනය. පුරපෝය දවසක සොඳුරුුවනය මේ උතුම් කීනාස උතුමන් වහන්සේලාගෙන් සොඳුරුුණ හැටි මහා ගෝසිංග වනේ විස්තරවේ. ඉති මේ සූත්‍රය තියෙන මජ්්‍යිමනිකයි මූල පණාසකේ තිස් දෙවැනි සූත්‍රය. ඉ හදාරන්න කිය අපි කියන පැෑකට ආසන කාලයක් තුළ සම්පූර්ණ විස්තරයක් දෙන්න අපහසුයි අපිට ඉතින් හදාරන්න සංඝයා වහන්සේලා පිළිබඳව නැවත නැවත ආවර්ජනා වෙන්නට මේ සූත්‍ර හැදැරි මනිවාරම හේතුවක්. ඉති පුද්ගලික අපි බොහොම කැමිති සූත්‍ර ධරමයක් මහාගෝසිංග සූත්‍රය. මේක සූත්‍ර ධර්මිඩිතර සීමාව වෙන්නතුව. මේ චරිත හැදැරීමත් එක්කයි අප මේ කියන්නේ මේ අපි බොහොම කැමති සූත්‍රයයක්ක ලෙතින් ආරාධනා කන්නෝ මේ සූත්‍රය සොයල බලලා හදාරන්න. ස්රාවක මහා චරිත ඉගෙනගන්න. ම ජවිත ගුණවන්ත වෙන්න සිල්ලත්තන්න කිසිවෙක්කරෙහහි නොවැලි ජීවත්වන ජීත හදාගන්න හැම දෙෙනනාටම තුන්රුවන් ගැනන් තාශුරවාදයෙන් උතුම් මහරහන් වහන්සල නිවසැනහි වදාළ විදිතම සංසාර දුකන්නේ දහස් වන්නට මේ කුසලය සූත්‍ර ධර්මවරණ කුසලේ හේතුව ඒවා කියලා ප්‍රාර්ථනා කන්නවා හැම දෙෙනටම තෙරුවන් සරණයි. ආකා සටటාచ බම්මట్්టා දේ වානාගా මහිද්දිక, పඥන්తගను మෝදෙත්වා చిරන් రకන්තු సాసනం, చර රක්కන්තු දේశනం, చරන්රకන්තු මంපරంతి.